නිරෝධායන ඇඳරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එවගේම නිරෝධායන ඇඳරි නීතිය කඩකරන අයට එරෙහිව ක්‍රියාමාර්ග ගනු ලබනවා. දැන් මේ සම්බන්ධයෙන් අපි ඉතාම පැහැදිලිව දැනුම් දී තිබියදීත් ඊයේ පේරාදෙණිය ප්‍රදේශයේදී යම් පුද්ගලයෙකු විසින් කණ්ඩායමක් රැස්කර නිරෝධායන ඇඳරි නීතියට එවගේම නිරෝධායන රෙගුලාසි වලට පටහැනිව කටයුතු කර තිබෙනවා. එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු ගම්පොළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක හිටපු සාමාජිකයෙකු බවටයි වාර්තා වෙන්නේ. මෙම අත්අඩංගුවටගත් පුද්ගලයා අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ වගේම අද දිනේදී ත්‍රිකුණාමල උප්පුවේලි ප්‍රදේශයේදී යම් ආකාරයක සිකුරාදා දිනේ පැවැත්වෙන යාඥාවක් පැවැත්වෙමින් සිටි අවස්ථාවේදී පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ යාඥා කරමින් සිටි පිරිසෙන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මේ වන විට පොලිසිය භාරයේ පසු වෙනවා. විශේෂයෙන්ම ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ බලාපොරොත්තු වෙමින් සිටිනවා. විශේෂයෙන්ම මේ පුද්ගලයින් ගැවසුණු ස්ථාන ඒ වගේම ඔවුන් සම්බන්ධයෙන් සෞඛ්‍යමය අතින් ගත යුතු පියවර සම්බන්ධයෙන්. මේ නිසා විශේෂයෙන්ම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට මේ රෝගය පිළිබඳ තීරණාත්මක දින මේ ගෙවියන්නේ. ඒ නිසා මේ හිටපු ආකාරයටම නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරමින් කටයුතු කරන්න ඔබට යම් අවස්ථාවක ඇඳිරි නීති ඉවත්වන විවේකයක් ලැබෙන අවස්ථාවේදී ඒ සෑම අවස්ථාවකදීම එක්කෙනෙක් පමණක් නිවසින් ගිහිල්ලා අවශ්‍ය කටයුතු සලසා ගන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි ඉදිරියට එන අවුරුද්ද පවුලේ අය එක්ක විතරක් සමරන්න, එහෙම නැත්නම් ඔබ ඉන්න තැන, ඔබ ඉන්න නේවාසිකාගාරේ, නැත්නම් ඔබ ඉන්න ස්ථානයේ ඉඳලා ඒ ඔබත් එක්ක එම පරිශ්‍රය තුළ ඉන්න අය එක්ක පමණක් සමරන්න අපි මතක තියාගමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ වසංගතය අපේ මාතෘභූමියෙන් දුරු වුණාම අපි හැමෝටම මේ අවුරුද්ද එකතු වෙලා වෙනදා විදියටම සමරන්න. ඒ වගේම විශේෂයෙන්ම තවදුරටත් සඳහන් කරන්න ඕනේ අන්තර්ජාලය හරහා විවිධාකාරයේ ගෘහස්ථ මත්පැන් නිෂ්පාදනය සම්බන්ධව ප්‍රවෘත්ති නිරන්තරයෙන් පළවෙන බවට වාර්තා වෙනවා. විශේෂයෙන්ම 2007 අපේ ව්‍යවස්ථාදායකය විසින් හඳුන්වා දී ඇති මත්පැන් සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත අනුව යම් කෙනෙක් මත්පැන් එමත් නැත්නම් දුම්වැටි පිළිබඳව පානය කිරීම ඒ වගේ මේවා නිෂ්පාදනය කිරීම පිළිබඳව ප්‍රචාරණයක් ලබා දෙනවා නම් කුමන මාධ්‍යයක් කරා හෝ එය නීතිය ඉදිරියේ වරදක් වෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා සැරිසරන බොහෝ ප්‍රවෘත්ති ඒ වගේම යම් ආකාරයේ ලියවිලිවල මේ බව සඳහන් වෙලා තියෙනවා ගෘහස්ථ මත්පැන් නිෂ්පාදනය ගැන. ඒ සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් යොදවලා අපි විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. එවැනි පුද්ගලයින්ට එරෙහිව 2007 මත්පැන් සහ දුම්වැටි පිළිබඳ ජාතික අධිකාරී පනත යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. අන්තර්ජාලය ඒ වගේම මුහුණු පොත සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලා මේ වන විට නිරීක්ෂණය කරමින් පවතිනවා. එවැනි එම පනත යටතේ යම්කිසි කෙනෙක් එවැනි වරදකට ප්‍රචාරණය යන වරදට වරදකරුවන අවස්ථාවකදී අවුරුදු 2ක බරපතල වැඩ ඇතිව සිරදඬුවමකට ලක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි තවදුරටත් ජනතාවගෙන් ඉල්ලන්නේ මේ අවස්ථාවේදී ඉතාම විමසිල්ලෙන් යුතුව ඒ වගේම මේ හිටපු ආකාරයටම කටයුතු කරන ලෙසට ඉදිරි දින කිහිපයක් ඒ වගේම මෙම නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරමින් කටයුතු කළපු සියලු දෙනාටම අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා. රටේ බහුතරයක් ජනතාව ඉතාම හොඳින් මේ සඳහා සහයෝගය දක්වලා තියෙනවා. එමෙන්ම විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිකුත් කරන ලද ඇඳිරි නීති බලපත්‍ර තවදුරටත් අප්‍රේල් මාසේ 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව යම් යම් ඖෂධ නිෂ්පාදනය, ආහාර නිෂ්පාදනය, බෙදාහැරීම එවැනි කටයුතු ඒ වගේම වෙනත් අත්‍යවශ්‍ය සේවා
විශේෂයෙන්ම වරාය ගුවන්තුටු පොළට අදාළව සහ අත්‍යවශ්‍ය සේවා ලෙස සඳහන් වෙන ජලය, විදුලිය, ඉන්ධන මේ සියල්ලටම අදාළව නිකුත් කර ඇති සියලුම බලපත්‍ර අප්‍රේල් 30 වෙනිදා දක්වා වළංගු වෙනවා. ඒ නිසා එම අයට එම බලපත්‍රය ඒ ආකාරයටම පාවිච්චි කිරීමේ හැකියාවක් තිබෙනවා.